දෙකවර්ශයේදී ප්‍රතියෝගත කරණය කියන කායකන අපිට අලුත් දෙයක් නෙ මේ දෙදස් දෙකේ දමක ආපු දෙයක්. ඇවිල්ල දෙදස් දෙකේ ප්‍රතියෝගත කරණය කරන්න කියලා සමාගන් හයකට මේ ආයතනය වංකරල පාලනය කරලා එවිදියට යන්න ක්‍රියාවලයක්ක් පටන් අරගෙන තියනවා. ඒ ක්‍රියාවලයේ දී ඉස්සල්ලාම කරලා තියන්නේෙ රිපෝම ොපිස් එකක් කියලා එකැනම ්‍රතියෝගත කරන කාර්රයාලයක් කියල එකක් ස්ථාපනය කරලා. ඒ කාර්යාලය හරහා. මේකට සම්බන්ධ සියලු දෙනාගේ අදහස් මත විමසල අවුරුද්දක් දෙකක් විතර, ඒ අවශ්‍ය කටයුතු ඒකට ගැලපෙනි විදිහයට එක අදාළ පාර්ශවයන් නොල අදහස් විමසීමත් එෙක්ක ඒ ගත්තු ක්‍රියාවලියක් තමමා ඒකාලි සිද්ධ වනේ. ඉඩපස්ස ඒ ක්‍රියාවලිය දෙදස් පහේදී එන්න තිබ්බ දේශපාලික වෙනස්ීමත් එක්ක ක්‍රියාවලිය නැවති ලගිහින්තිේෙනවා. නමුත් ඒ ක්‍රියාවලිය නැවත්තුනාට විදුරල් මන්නලියය විදිහට. ඒ ප්‍රතියෝගත කරනය තිබ හොඳ රණයි ැනේ ඒකාලෙ ඒඩි බ්‍යසියනු සංවර්ධර බැංකුව තම මේ ප්‍රතියෝගත කරනේ මූලික කථාව ගොඩක් කරන ගහිින් තිබේ ගොල්ලන්ගේ ඕජනාවල තිබ තිබ ගොට පයක් න කොට එකෑනේ ආයතන කොටස් විදියටට බෙදාවන් කරල පාලනය කිරීම ඒ කාර්තාවය විදුල මන්ලේ දිගටම ඉදිරියට කරගනාව ඇැබැයි ඒ කාලින් දම්ම කරගන විල දින මේේ වෙනකම් මේ කර්තාව කරගනාව නමුත් මේ පසුගේ වසරේ ඇති වූ ආර්ථිකවපාතය සහ අනිකුත් කාරණා හේතු කරගෙන ආයිත් මේ ප්‍රතියෝගත කරන ක්‍රියාවලිය කරලියයට පැමිල්ලා තියෙනවා. එතුර මේ ප්‍රතියෝගත කරන ක්‍රියාවලියට ඉංජිනේඩු සංගමය විදිහයට අපි දෙදස් දෙකේදීත් කි විරද්ධාවක්කෙන විරුද්ධාවයක් පල කරලනෑ නමුත් මේ එකක තියෙන උනහාරි අනවශ්‍ය දෙයකට විරෝධවෙන්න පුළුවන් නමුත් ඒකාලෙදිත් අපි අවශ්‍ය සහයෝගේ සම්පූර් උපරිමීමයටටම දීලා තියෙනවා. දෙදස් විසි දෙකේදත් මේ එන ක්‍රියාවලිය හොඳටේ ගැන මේ පතියෝගත කරන ක්‍රියාවලිය හොඳින් කර ගැනීම තමා අපේ ඒක අයන බලාපොරොත්තුවේ ගැන මේ ආයතනයට රටේ ජනතාවට සහම ආයතනයේ වැඩකරන සේවකැන්ට වැඩක් වෙන විදිහ ගැන සියලු දෙෙනනාට හොඳ විදිහ ප්‍රයවගත කරන කර ගැනීම තම අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව ඒක නිසාතමා අපි මේ තරම් මේ ගැන කරදර වෙන්න නිසා මේ තරම් මේ ගැන කතා කරන්න හිතුවේ. එතකොට මේ ක්‍රියාවලයේදදි. දැන් කරන ක්‍රියාවලයේදී දෙදස් විසි දෙක මැදබාගේයේදී කැබින අනු කමිටුවක් පත් කරලා ඒ අනුකමිටුවට බාර දෙනවා අ දෙකේ දි කරගනාව පොති ගතරන ක්‍රියාවල අධ්‍යන කරලා. ඒකට අද කාලට ගැලපනේ දිට ඒ ප්‍රතිගාත කරණය ක්‍රියාවලිය හදල ගන්න කියල. එතවන කමිට නිර්දේශයන් කැිනට්ට එකට ඉදිරිපත් කල ැින ට්ට ම කර දීල නැ ඉදිරිී ක්‍රියාවලිවට ඇවිල්ල තියෙනවා හැයි කමටුවේ තිබ නිර්දේශ. ඒ නිර්දේශ සහ දීල තිබ්බ යෝජනා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමෙන්න්තුවට පනතක් ගැනීමේ අවශ්‍යතාව තිනවා. ඒ පනත ගෙන මේ කටයුතු තම දීනල පනත. ද මේ කටය ුත්ම මේ දී න දවෙන්නේඒ පනත හැදීමේදී සහ පනත සම්මත කර ගැනීමට කලින් අර අපි කලින් කතාකරපු රිපෝම් ඔොෆිස් එකගේ ගැන්නීම මේ ප්‍රතියෝගත කරන කාර්යාලය කියන එක මේ වෙන තුරු පිසි ඒැ ප්‍රායෝගිකව හදල නෑ ඒ තමා අපි දකින ප්‍රදාාන අඩුපාඩුවම් මේ ක්‍රියාවලිය මොකද පනතගේ එන්න කලෙෙන් මේ රටේ ඉන්න විද්ධතුන් ට පසෙ මේ ේෂත්‍ර සබන්ධ සියලු දෙනාගේ බෘරතිය සමිති වේවා සේවවා නියුත්්‍යයෝ වේවා ඊට පස්සේ මේ ආයතනය සමග සම්බන්ධලා වැඩරන අෙකු ආයතන තියෙනව ොහොම යිතන ප්‍රමාණයක් එතරොඒ ආයතන ඊටස මේ ලංකාව සමඟ ශේෂත්‍රය සමඟ සම්බන්ධලා ඉන්න නෛ්‍යෙන ආයතන B ජයිකා අයම් එ එක ඔය වගේ ආයතන තියෙන. එතකොට මේ හැම ආයතනයක්කම ාගිත් හ ගොල්ලන්ගේ ෝජන මතිමතාතන්තරය ගැන මේ සම්බන්ධ ඒගොල්ල දරන මත වැ වෙන්ඩෝනේ අඩුපාඩු හැදෙන් ඕනදේවල් ඒ ගැන කතා කරන්න මේ අවශ්‍ය කාර්යාලය පිහිටොල්ල නෑ තොට මේ කාර්යාලය පහිටවම් මගින් ර්ය වඩාත් පලදායි විදියටසාහ හොද විදි ඉදිරියට ගෙනනන්න පුළුවන්කිනකත අපේ අදහස. පි ොරිතා ඕනයකම නිල්ලා සිටිනවා කාරය. ලන් එක්මට කරල පනත ගෙනීමත් එක්කම ඒ පනතට අදාළ සංශෝධන සහ ඒ අවශ්‍ය ක්‍රියාවලින් කරන්න පෙළමෙන්න්න කියලා. ධැනට අපි දන්න විදිහරමේ ප නීතිමය උපද ලබාගනීම සදහ ද තිය හැ නීතිම උපදෙස්වලින් පස්සේ පන පාර්ලිමින් තුරගෙන ල සන්තකරොත් තක ඒයි පනත පෙළිබඳව සහායෝගීතාව ඇවිල්ල නැති ප්‍රශ්න තියෙනවා. අනික් කාරණාවතම විදුල මන්ලේ ඉන්න විසිාත්‍රදාාගකට අධික සේෝක පිරිසක්කිින්න්නවා මේක වෘතිය සමිති ගණනාවක්තියෙනවා එකක ශ්‍රීණිවල සේවකයන් සඳහා එක කර්තාවයන් සඳහා. එතකොට කිසිම කෙනෙගේ අදහස් විමසීමක් කරන්න හෝ ඒ අයව දැනුවත් කරන්න මේ වෙනතුරු මේ කමිටුව මගින් හෝ මේ පනත හදන පිරිස් මගින් කිසිම උත්සාහයක් අරගන නෑ කියන එක කියන්න වෙනවා. උකද ඒ ඒ හරහා. මේ මේ වැඩ කරන අයගේ සමයක මුකොඳ විශාල ෘත්ථතිකෝ පිරිසක්කින්න මේ ආයතනය අවුරුදු හැත්තාවක් විතර මේ ආහිතනය අපි ගෑ ගෙනපු. හ ි පිවල තවට මේ ත නුව හඩිය මාන්සි හේලු යතන ජීත පිදතුවා යින්න. එඒතට මේ වැඩකරන කාර්යන් මේ ලංගමුලු ලංකාටම විදුලිය දන්න සේරසියයක් විදුලිය න්න කැපකරපු බොෝ ජීවිත ප්‍රමාණයක් ඇපකරපු. සහ තමන් ස්‍රමය කැපකර ලොක සේක පිසක් තකො ගොල් . දැනුවත් කරන්න ඕන පලවැනි කාරණ සහ ඒගොල්න්ගේ අදහස්වවිම සසන්නු අපි කැන්නෑ සීරසසියක් හැමෝමකින් අදහසරගෙන මේක කරන්න පුලුවන්ගේ ලායි අපට තේරනවා නමුත් මේ ආයතනයේ මේ වෙනකන් ගොඩනගපු පිරිස්වල අදහස්වීමසීමක් මතති මතන්තරවීමක් ඔවංව දැනුවවත් කිරීමක් කිරීම ඉතාමත් වටින දෙයක් සහ. ඒක කලයුතු දෙයක් විදිරතම අපි දකින්නේ. ඒකටත් ඉල්ලිමක්තියෙනවා අපේ. පිළිබඳව සල කලාල බල්ල මේ අදාල පාර්සවයන්ට අදාළ බලධාරෙන්ට බලකර සිටිනවා ඒ කර්තාව්‍ය ඉක්මනින් ආරම්ම කරන්නගේ ප්‍රතියෝගතරය හරහා රටේ ජනතාව බලාපොරත්වන දෙයක්ත්තිනවානික රට ජනතාව බලාපොරොත්වවෙන්නේ පැෑවි අතරම විදුලිය ලබාගැනීම ඊට පස්සේ අඩ මිලකට විදුලිය ලබාගැනීම. ජනතාව පැත්තෙන් ඊට පසේ රටේ ව්‍යාපාරික ප්‍රජාවගත්තොත් අපට කියන්න පුල ව්‍යාරික ප්‍රජාවට. ඉදියේ දියන ආයෝජන සහමය මේ ව්‍යාපෘති සඳහා. ඔවන්ට ආයෝජනය කරන්න හැකියාවක් ලැබෙනකගැනි. කුමනොහෝ වර්ගේ ව්‍යාපෘති සඳහා අප දශය දේශී ආයෝජකයන්ට මැදිහත්වීමේ අවශ්‍යාව තියන පුළුවම මේ ප්‍රතිවෝගත කරන හ බලාපපුරත්වයන්න පුොල හැයි මේ දේවල් ඒ විදිහට සිද්ධවේද කිය එක අපිට හරියටම කියන්න බෑ මොකද මේක සමාගම් විදිහට ගිහින් වෙනත් විදේශය සමාගම් වලට ගියොත් තර දේශය ආයෝජකයන්ට ඒ අවශ්‍ය තැන ලැබයිද කියනක අපිට. පොඩි සැකයක්තිේන ොකද විදේශය සමා දේශය සමාගම් සමඟ ඒ අවශ්‍ය විදිර කටයුතු කරයිදි කෙනෙක සැක සහිතයි. අපි කලින් කතාගර පාර නයිදන ආයතනය ගැන්න්නීමේ මේ ෂේෂට්‍රේ් නගසිටුවීම ගැ ලංකාවේ විදුල්බල ෂේත්‍රේ ාසිටීම සඳහා නයි දෙන ආයතන ගණනාවත්තියනවා ලෝකබැංකුව ආසියනු සංවර්ධන බැංකුව ජපාන සහයෝගිතා ජයික ආයතනය ඉටවස ැන් අයම එක්ක හලුතිෙන් විල්ලතිනවා ට මේ සම්බන්ධන ඉදිී. එතවට මේ ආයතන, වල සහභාගිත්වය සහ ඒගොල්ලන්ගේ අදහස්වීම සීම මති මාන්තරමොකද මේ ආයතන නිරන්තරයෙන්ම විදුල ශේත්‍රයේ නගාසේටයීම සඳහා නිතරම නිරන්තරයෙන්ම මේ අප රට ආධාරපකාරන ආයතන. තෝට මේ ආයතන හොඳ අවබෝධයක්තිේන විදුලි මළමණ්ඩලේ සහ ශේත්‍රයේය සම්බන්ධ මේ රටේ විදුලි ශේෂත්‍රය සම්බන්ධව ලොකු අවබෝධයක් තිේන ආයතන තොටේ ආයතනවල. දස්වීමසීම සහ ආයතනවල අදහස්වොල්ට ගරු කරලා මේ අවස්පතිවගත කරන ක්‍රියාවලයේේදී. ඔවන්ව සභාගි කරගන්ඩ කියනෙක ලොකු ඉල්ලීමමක් අපේ මොකද ඔවුන්ගේ අදහස්සාහ ඔවුන් මේ සම්බන්ධයක ඔවහන් හැමේලායම සම්බන්ධෝ මේ ආයතනය සම්බන්ධ. ඉතාමත් සමීපෝ කටයතු කරනය සහ මේ ආයතනය ගොඩනගීමේ විශේෂ අවශ්‍යතාවයක් තියනයි. එතුකොට ඒ ගොල්ලොන් හරහා මේ ප්‍රතියෝගත කරනයට අවශ්‍ය උපදෙස් ලබාගන්න අවශ්‍ය වෙනවා. අවිදුලන් මණ්ඩලේ විතරක් ප්‍රතිහගත කරණය කරලා. මේ රටේතියන ප්‍රශ්නය ගැන්නේ දැන් ටේ දැනට ඇවිල්ල තියන ප්‍රශ්නතමා විදුලි බිල වැඩි කෙනෙකේ ගැන්න ඒකයක් හදන්න අනවියදම වැඩි වෙලා තියෙන. ඊට පස්සේ පැවිසි අතරම පහුගේකාල දැ මීට මාස ීප එකට කලින්න්න පැවිය අතරම විදුල ලබාදීමේ ලොකු අභියෝගයක් තිබ. ට පස ලොකවෙලද පොලේ මිලගනන් වැඩිවෙලලා තියන ලෝකවෙද පොලේ මිලගන වැඩි ලතින. ඉට පස්සෙේ නිසි කලට අවශ්‍ය බලාගාර හදාගන්න බැරිවෙලාති නවා. එතකොට මේ අවශ්‍ය බලාගාර හදාගන්න බරින්න බැරිවෙඩ හේතු ගණනාවක්තියනවා. එතොට මෙන්න මේ කාරණාවලට රිෆෝම්ිකයිෙන් මේ ප්‍රතියෝගත කරණය තුළින් විසඳුන් ලැබෙන් ඕනේ විසඳන් ලැබුණන් නැත්තං වෙන්න මේ ප්‍රතියෝගත කරණය කරලා. ආත් තිස්සරහට යනකොට තවත් ආපස්සට ගමන් කිරීමක් තමා සිද්ධවෙන්න පුළුව. මොකද මේ දේවල් නැතුව එක හැනෙමි පැවිශ්තර විදුලිය දෙන්න සහ අඩුමිලට විදුලිය හදන්න ඉට අසිබ අශ්‍ය බලාගාර නිසිකාලට හදාගන්න ඒ බලාගාර හරහා අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන් මේ අවශ්‍ය පද්ධතින්ේ හැම දෙයම්ම හැදුන් නැත්තන් මොන පොතියෝගත කරණය කරත්. මේ සේවක මණ්ඩලය එහට මෙහට දාලා මේ ඔුන්ගේ ර්තාවවයන් වෙනස් කර කියලා මේ අර අවශ්‍යතාවකන් රටේ ජනතාවගේ අවශ්‍යතාවය සපුරගන්න බැරිවිෙනවා. එතකොට ඒ සඳහා මේ අනිකුත් මේක හා සම්බන්ධයලා තින අනිකුත් ආයතනවල්‍ය ප්‍රතිෝගතරය නුත් සිද්ධවෙන්න අශ්‍ය වෙන මොකද මේකට සම්බන්ධයි එකන් අපේ පුනර්ජන්‍යය විදුලි ශේෂත්‍රේ නගාසිට වන්න විදුරල මණලේ සමග නිරන්තරයෙන් සන්ද ලා තොරට ය කියන්නේ සුනිිත්‍ය බලක්ති අධිකාරිය ඊට පස අපේ ගල්ලංගුරු බලාගාරයට වශ ගල්ලංගුරු ගනීම සඳ ගල්ලගුරු. ල් ද්ගි සමගම සබන්ධවෙලාතින. ඊට පස්සේ මේක සමඟ සම්බන්ධ වෙනවා. ලෙකෝ අයතන මකද අපේ ඩිශියෂන් එක කියෙන්නේ අපේ බෙදාාහැරින්ම් වංශේ කොටසක් ොහරරින්නන්නේ එක නරාශ්‍රික කොටසක් ෙදාහරන්න ලික ඇතනේ සබන්ද ලාතින. ට පස මේගේ ව්‍යාපතිය ැනන්නේ විදුරල මන්ල හ විදුල ශේෂත්‍රය සබධ ව්‍යාපති ගරනාවකට සම්බන්ධච්, දේශී ආයතන කීපැක්තින කියැ කොන්තරත් කරුවන්ගේ දියටට දේශය සම්බන්ධනාය. එතකට මේ හැමන් දෙනාගේම සහභාගිතය සහ මේ ආයතනවල ප්‍රතියෝගත කරනය පති අපි කියන්න ප්‍රතියෝ ගත කරනය කියන පුද්ගලිරණයගරන නෙමයි අවශ්‍ය ප්‍රතියෝගතරනය මේ හමන් දෙනාගේම සභාගත්තයෙන් කරන්ඩ අවශ්‍ය වෙනවා. ඊට පස මේ කෙලවටම ගිහමකැන් ප්‍රතිවූගත කරණයට රිපෝට්ට එකේ තියන එක අන්තයක් තමාම ප්‍රතිවූගත කරණය තුළින් බෙදාහැරම් අංචේ කැන්නේ අපේ විදුලිය බෙදාහැරීම අංච හතරක් තියනවා රේජ හතරකට ැන ලංකාව පුරාම විදදුිය බෙධහරන්න ලංකාව කොට හතකට බෙදතම ද බදහරන්නේ ඒ කොටස් හතර එතකොඩේ බොහරරිින් අංච. තරග කාරරිත්වයක්ක් ඇති කරලා මාකට්ට එකක්ේැ තරග කාරී මලගණන්වලට විදුලිය බෙදාහරන්ඩ සහ විදුලේ ලබාගණ්ඩ කටයතු කරන්නට යෝජනා වෙලා තින. එතනුන්න මේවාගේ දේවල් පිළිබඳව අප අදධ්‍යන කරලා තිනවා රටවල් එකන්න ලෝකේ වෙන රටවල් ප්‍රතිහු ගත කරනය කරය කොහොද මේ මාකට් කියන්නේගැනමීම මේ දේවල් කරලා තියන්නේෙ කොහොමඳ කියෙනෙක. එතතුොනු මේ දේවල් ඔොලද ඒ රටවල් එක රයින් මේ දේවල් කරලානෑ. වුදු ගනාවක් ගත ලා න සහරලාට වරුදු පහ හින්ති න සමල්ලට රුද්ධයක් විතර ින්තින සමහරටවල් ඊට කලින් කරලතින. එතකො මේවා අධ්‍යානය කරලා මේ අවශ්‍ය විදිහට පයිලට ේ දේවල් සම් එකස. එක සැරේ කැපනියයක් හදලා කම්පනීමේ මාකට් එකක දානා කියල කරන්න පුුවන් දෙවල්න්න මේ පයිලට ප්‍රයෙක්්ක්කිදරරි කියන්නේ මුලින් අත්තදා බැලිම් ව්‍යපුතයක් විදිර දුවන්න ඕනය අත්තදා බැලිම් තුළින් තමා ඊට පස්සේ තමාමගේ අවශ්‍ය කර්තාවට ගන්නව වශෙන් අපි ගොඩක් කලාට එකගැන්න මේ පයිලට ප්‍රයෙක්්ක් කියලා කියන්නේ මේ කත්හදා බැලිීමක් එක් කාලයක් දුවල බලන්න ඕනේ තොටේගේ දෙවල්ලොට මේ ලිකද කියනන්න අප පාර්ලිමි තුටර කිය ෙන්නේ න පනතතිෙද අවධානය යොමු කරන්න එතකොට ඒ අවධානයක් එක්ක මේ අ්‍ය ඉදිරි කටේතු සම්පාධනය කරගන්න කියලා අපි යෝජනා කරනවා එත් එක්කම මේ ශේෂත්‍රය ගැන කතා කරදදි මේ කමිටුව සහ බිල්ලක හදනය ගැන්නේ. පාර්ලිෙන්තු පනත හදන පිරිස් ගැන අපට අපි හරේටම දන්න. හැබැයි කමිටුව හිටපු සංවිතය ගැන අපි දන්නවා. එතෝට ඒ කමිටුව නියෝජනය කරලා ඒ කමිටුවේ හිටපු අයත්තෙක්ක නම් පනත හදාගනෙන්නේ. හැබැයි ඉතුරුවර රිපෝම් පිස්ස එකක් කියනක පිහිටවීමෙන් අපි ගණඩා අවශ්‍ය වෙනවාන කට්ටේග මති අදහස්විමසන් ඒ අදහස්වවිමසීමේදී මේ රටේ ඉන්න. දවතුන්ගේ මදවතුන් සභාගිකරව ගැන ඒගොල්ලන්ගේ අදහස් වමසල ගන්න අවශ්‍යයන මොකද පනත හදන්ඩ සුසුකම් තියෙන පනතක් හදලා මේ අව්‍ය ශේෂ්‍රය ගන හසල දැනුමත් තියෙන පුද්ගලයන්ගේ ඉන්න්නඔොල් මොටකේ ැනඒ ගොල්ලන්ගේ සහභාගිත්වය සසාහ එගොල්ලන්ගේ අදහස්කට යොදාගන්්ඩ නිරන්තරෙන්ටයුතු කිරීම අවශ්‍යන මොකද අපිට ඒවාගේ දෙයක් දැනට. ේන්න නෑ මොකද මේ රටේ ඉන්නවා ශේත්‍රය සම්බන්ධ හසල ැනුමක් තියෙන පිරිස්. ඒ පිරිස්වල අධදාාශ්‍රිමසීමක් හෝ ඒ පිරිස්වල සභාගිත්තයක් මේ පනත සෑදීමේදී මේ වනතුරු අපි දකළ තිනෙ දෙරගෙන අපිට අරංචලා තියනිදිර. ඒගොල්ලන්ගේ සභාගිත්්‍යවය තාම ලබාගෙන නැති. නකතම අතියෙන්න්නේ හැබයි ඔෝන්ගේ සභාගිත්තේ ලබා ගන්ඩ අප ෝජනා කරලා ඉන්න බලාගාර එකකෙන්දෙෙන් ලං විදුර න්්ලේ විදිහර ගත්තාහම අවුදු විස්සක ජන්නන සැස්මත්තියන එකැ මේ කවරුදු දෙකෙදෙක ලත්තෙනවා එකතෙක්ක සම්ප්‍රේෂන පද්ධතියත්. සැලස්මක් විදිරතමා යන්න මුකද මේ සැලස්මක් මහිදන්නේ රටේ තියන එක අයිතන වන්න අවුදු විස්සකට සැලසුම් හදන අම දන්නන්නේ අනිකා අයතන සමහර තියෙන්න්න පුලුවන් නමුත් අපි අවුරදු විස්සකට සෑහැන කාලෙකින්දම් මේ සැලසුම් හදනෝ. එතොට මේ අවරුදු විස්සකට හදන සැලසුම් ප්‍රායෝගික මේ මහපොලොයි පැළකරන්න හැමෝගෙම දායකත්ය අවශ්‍ය නමුකද මේක අපි රජය ආයතනයක් විදිහයට. පට තොට මේ ආයත්තනයට අත ද දන පැ ට නුමතින් සඳහාාව වන්න්න වශන මත්‍ය ැක න එතොරු මේගේ රජය අනුමති එක්කතම මේ ව්‍යාපෘතිග ඉසරහට යන්නන්නේ. එතොට මේ ව්‍යාපපුති ඉස්සරහට යන්ඩඒක කාලෝදද ඒක බාදාවන් නැවිල්ලතියන. එතොන මේ මේ බාදාවල් අයින්කරගන්න බැරි වුණුත් මේ පතිවගත කරන තුළින්නේ කියන්නේ දේශපලනික බලපෑම් සහ වෙන්න පුළුවන් අනිකුත් සමාජය හෝ නීති මේ බාධාවන් නිවත් කරගන්න බැරි වුණුත් ප්‍රතියෝගත කරනයක් තුළින් යළිත් මේ බලාගාර හදනය ව සහ මේ ඉසරහට එන්න තියෙන දේවල් අයත්තර අවුදු විස සැසුම් හැදවට අ්‍ය කාලයේදී අවශ්‍ය වෙලාවට ඒ අ්‍යදේවල් අපිට කරගැනීමේ හැකිියාවක් නැති වෙනවා. එතෝට ඒ ඒ දේශපාලනිික බලපෑම් සහ අනිකුත් සියලු දේවල් මේ ප්‍රතියෝගත කරණය තුළින් අවම කරගැනීමට සහ. ඒවා හරි විදිහයටට යොදා ගැනීමට කටයුතු කෙරෙන්ඩ වශයනවා. මේකට අපි එක උදාහරණයක් ඉතර දැනට මේට තියන ප්‍රශ්නයෙන්ි දැළ තිෙනු ලොකු ප්‍රශ්නයක්ක දයට පෙන්නුල දෙන්න පුළුවන් එල්ලෙන්ජී බලාගාර වල බලාගාර පරක්ුවෙන එක හෙතුවන් මේකේ දීගත්තොත්. න බයික ය ලාගාර සබයිකවාය බලාගාරයක් ලංකා විසල්ලම් හැදුව දස් දොහ වර්චේ දෙදස් දොහ යගදනම කියල බලාගාරයක් කෙරල්ිපිටි හදලතියන ඇ තෝටේ බලාගාරය සස්බයිකවායසා ඩීසල්ලොලින් දෙකින්ම දුවන්න පුළො. එඳොත් දැනට එඒ බලාගාරය හදල අවුරදු දාහයකට වැඩිකාලයක්ක නවා ඩීසල් ලොලින් තම මේ වෙනකම් බලාගාරය දාවනය වෙන්නත කොට එකගේ ඒකයක්ක් හදන්න අනවේදම රුපියල්. ను గని . ඊ පස ස అవ త ති ్ గా త ක් ోి ිය දේశే දන්න. ඒ බලාගාර දෙක එකක් තුන් සේ පනාගානි ලාගාර දෙකක් ඒ තුන්ේ පහන බලාගාර දෙකෙන් එකක් මේමනට හදමින් පවතිනවා ඒ බලාගාරය අවුද්ධයන් වෙනකොට පද්ධදිියයට එකතු කිරීම තම නෙමතලා තින්. නමුත් ඒ ලාගාර පද්දිතිය එකතු කරත් සොබායිකවායු තම රටතුල ගෙනන මෙක්‍රියාවල කෙල්ලනෑ බලාගාරය ගොඩක් කියලව දුවන් වන්නේ සල්ලින් තම. ඊට පස් එල් දෙවැනි බලාගාරයෙ කියල් අදීර දෙක කියල බලාගාරයක් යෝජන ල දිබ බලාගාරයක්ත්. ගිය අපේ ඉඳදැන් තොට අවරුද්දකට වැඩකාලයක් වනවා ගිය අපේෙල් ඉඳන් අමාත්‍යංච අනුම තිර දාලා තියනවා ඒ අුමතින් හම්බවෙලා නැතුව බලාගාරය එකන්නේ. ඉදිකරීම් කටයුතු පටන්ගඩ හැකියාවක් නැව තියන දැන් අවරුද්දකට වැඩිකාලයක් එක තැනක හිරවෙලා තියනවා. ඊට පස්සෙ දැන්වඔයි බලාගාර ඔක්කොම හැදුවත් බලාගාර ලට වශ්‍ය සබයිකවායු මේ රට තුොට ගොඩ බාඩ වශ්‍ය නකද කලින් කලට අපේ රටේ කියලා තියෙනවා අන්නරම ස්බයිකවාය තිෙනවා හොයාගන්න පුළුවන් වඋනා හමේම කියෙ හැබයි මේ වන තුොරත් සවබයිකය නිසාරයක් මේ රට තුළ සිද්ද වෙන්න. එතවට මේ බලාගාර මොනදේ හැදුවත් අපි සබයික අයෝ රටල්ලින් හදන රටල්ලින් ආනනය කරන්න වෙනවා. එතෝට ඒක ගෙනාවට පස්සේ බායික අයු නිකම්ම ගෙනල්ලා මේ තෙල් බානාවගේ බාන්ඩ බැරික් වයවක් එතොරේ වායෝ ගොඩක් කලාට හරින ගනංවොල උෂනැත්වෝලතමා ගේඩ වෙන්නේැන ද්‍රෝවිදියට හදලතමා මේ නැවලිින් ප්‍රවාහණය කරන්න වෙන්නේ ඊට පස්ස ආයරට අපේ ලංකාව ලඟට ගෙනල්ලා ආය මේක වයිවාවට පත් කල්ලන බලාගාරයට දෙෙන්න්නවෙන්න. එතොටේඒ ක්‍රියාවලියහ ගොඩ බෑමේ ක්‍රියාවලිය කරදදිියෝ යාර ද්‍රවතත්වේ නම් යතත්වට පත්කිරීමහ ගොඩබෑම ක්‍රියාවලි කරන්න. ෙ ර ග එක ල ට ැන හොද පාවන ගබඩාවක් හැදිම අවශ්‍යාව ති න තොටේ ගබඩාවහදන්න වශ්‍යතාවත් ද හට තරන් ද අඳරගන එකට අවශ්‍යවයා පපුති සහ ගොඩ බෑමික්‍රියාව වලි ටෙන්ඩර් ඔොම කරලා. ඒකෙත්ග අගෝස්තු මාසේ අමාත්‍යංේ අනුමතතිර දීලති නම් අනමතියෙන් පසේ ඒක වැඩ කටයතු පටගන්නයි තියන. ඒ අනුමැතින් තම හම්බෙලා නැතුව එක දැ ොට අවුදකට අසන්න කාලයක්. ැ රවෙලා තියනවා මේ ්‍යපෘතිවල විශෂයෙන් කියන්න ඕන දෙ අත්තම මේ ව්‍යාපෘති මේ එක බූ් කියන ක්‍රමවේදයෙන් එන්නේ ඒන්නේ පයිවට් එකෙන් පුද්ගලි ආහිතනයක් විසින් මේක හදලලා ඒගොල්ල වරුදු ගාන කොපරේට් කරලා ඊට පස්සේ තම විදුරල් මන් ලෙට ෝ රජයට ්‍රరాන්ස වෙන්නම මේ එකක හැබයි ඒ. ද්ගලිකංශේ තම මේකට අආශ්‍ය මේ මුදල් හොයාගෙන මේ ව්‍යපපුතිය කරන්න. එතු රජයට තියන්නේ මේකට අනුමැතින් දෙන්න ස ඒකට අආශ්‍ය සයෝගය දෙන්න මසක් අපිට මුදල් වැැකකිරීමක් කරන්න වශනය ඒක අපිට මේක තියන ලොකම ගැටලුව මකදේවාගේ තත්වයක තියෙන ව්‍යාපති පවා මේ වගේ පරක්ක කරන්න හේතුවමකදගෙනගේ කැන මේකට සමාල්ලාට සමාජය සහම මේ ගෝලීය බලපෑම් තියන්න පුළුවන් අපි ඩාරංචලාතියනෙදයට හැයි ඒ බලපෑම් මොනවා තිබත් අපි බලාගාර. නිසිකාලට හදාගන්නෙ අපේ වගකීමක් එතකොට අපි හැමවෙලා ඒ වෙනුවෙන් අපි වැඩකටේතු කරලා නන්තියන්නේ බලාගාර හදමින් පවතිනවා එතොරේ බලාගරල්ට අශ්‍යවාය ගන්න ගන්න ක්‍රියාවලිය අනිවාරෙන් කරගන්න වචන මකද ලාාර ත්‍රක්හද හරන්න ඇති නිසා එතොර ඒ ක්‍රියාවලිය මොනයම් ආකාරයෙන් හෝ මේ මහපොලොයි ප්‍රායෝගික හදාගණ්ඩුවෙනවා. ත්‍රේකාරයන්. මෙහම ිලේවෙල එකැන් මේ විදිහට පරක්කුරගන එකන් මුදල් මේ අවස්්‍යථාවත් නැතුවත් පරක්කව ව්‍යනකොට තර ඔය වගේ දේවල් ප්‍රතියෝගත කරනයක් තුළින් ඇඩස්වෙන් ඇතේගැ ප්‍රතිෝගත කරනෙ මේට පිලියම් හොයාගන්න බැයිනන්න ඉගැන් මේ දේල් මෙහෙමන ඉ හත් වෙන්නේ මොන පොතියෝගත කරණය කරත් එක ලොකු හානියක් තමා වෙන්න මුකද එක ඊට පස්සේ ඕ පුද්ගලික අංශයට ගියොත්ත එහෙම තවත් ෝක සංකීර්ම තත්ත්වයකට විල්ල මේක එකන්නේ. අවුලෙන් අවුලට පත්වන දෙයක් වෙනවා. අනික්කාරණාව තම මෙගි විශේෂයම කියන්න ඕනු දෙේ අපි රසායිනික පොහොර තහනම් කරලා කාබණික පොහර වලට ගිහින් අපිට එක කන්නේයකින් ඒක ප්‍රතිපායක්ක් තිද වන්නන ප්‍රතිපාක්ත්තිදල දංනා අක තේරුම් රගන යයි පෝරගෙනනල්ල දැං යි පද්ධතිය යත අතත්වයට පත් කරනෙන යන ඒක එක කණන්නකින් දෙකින් අවරුද්දක් කතවති යන්තක් පෘති තත්වයට ගන්න පුලන්න්න හැයි විදු ල සි ෂේෂටේ ඒයගේ දෙයක් වුණොත් මේක මේ බලාගාරයක් ගහන්් ට්‍රන් ිෂ යිනක් ගහන්න සාමනෙන් අවරුද් දෙකතු නක් යන එතො මේ එක මේ එකකරයකින් දෙකින් අවරුද්දකින් මේ ආපස්සර හරවන්න බෑම මේ කවරුදු ගානක් මේක ප්‍රතිවිපාක රට ජනාව විද සිද්ධ වන්න පුළුවන් කට ෙම නොත්හෙ බලාපපුරත්නයක රටේ ජනතාව බලාපපුරත්තුව වෙනවාොනම් මේ ප්‍රතිෝගත කරනයක් හෝ පුදගලි කරනයක් තුළින් ජනතාවට දක් ජනත පරත් අද විදර අඩ මිට විදුල ලබගනීම ස ප වි තන දු ග ම රටේ ජනය විදිහයටට මේකින් බලාපොරති මක රට නාව විල් මේකේ කොට ස්මිල දී අරගෙන ඒගොල්ලන්ට මේකෙන්ක් ලබ ලබන්්ඩ තත්වයකටයන් මේ ඒගොල්ලන්ගේ එකම ඒයින අරමුණ ගොල් ලාගෙන හමලායිම් බලන්න දුපත් පිරිසගේ එකම අරමුණ තමන්ට අවශ්‍ය විදුලිය අඩු මිලට ලබා ගැනීම සහයක අකන්්ඩුව ලබාගැනීම හොඳ විදිහයට. ඒවගේ දෙයක් කරගඩ රාවශ්‍යකාරණ අපි හදල දෙන්නැත්තාක දි අපිට මේ යහගන්න බැරිැකට ගියොත්තයේම රටේ ජනතාවව තවත් අපසදාවට පත්වවා එක නිසාතම අපි මේ ප්‍රතියෝගත කරනන්නේ හොඳ විදිහයටට කරගන්න එක මේ ප්‍රතියෝගත කරණයක් කරන්න ඕන අපිත්ඒේකට සහයෝගෙ දෙන්න සූදානම්ි අප අදෙ මුස්සලවන සහයෝගෙ දෙනවා හැබයි සයෝග දෙන්නේ මේක හරි දෙයක් එක්ක. එතට ඒ හරිදයට සහයෝගය දෙට අව්‍ය පසුවිම හදලා දෙන්න කියන එක සමාපි බලධාරින්ට බල කරසට ඉන්නසා මේ ක්‍රියාවලයේදී. අවශ්‍ය සියලු දෙනාගේ සහයෝගයසාහ ඒගොල්ලන්ගේ මත විසුම් අදහස්ව විමුසුම් දිගටම කරගෙන යන්න කිරීම. දෙවැනි කාරණාව මේ මාධ්‍යහමුහෝ පැවත්වීමේ මේ මාසේ විසි විසිය බදාද දින එකයින් හෙටන මේ අනිද්ධදින විහාර මහදේවී ලිමාන් සංකීර්ණයේදී පස්සවරු ොලාහි තිහට මහා සමුළුවක් පැවත්වෙනවා විදුලල් මණ්ඩලේ සියලුම ෘතිය සමිතිවල සහභාගිතයෙන් සහ සියලුම සෙවක මහත්මාන් පින්ගේ සහභාගිතයෙන්. එතකොට මේ සමුළුව සඳහා දැනට විදුලන් මණඩලේ සේවේනිියයුතු සහ මේ විශ්‍රාමගේ පිරිස්සාභාගෙන්න්න නියමතයි ඊට පස මේක පාර්සෝ කරුවන් ඉදිහර සිටින අනිකුත් සියලූම ආයතන සහ මේකත් එක් ගණදිලු කරන සියලුම අය සහභාග වන්න නියමිතයි ක විශේෂයම කියන්න ඕොන දේතම මේ සමුලුවේදී මේක සම්මුුවක් එකැන මේ විල්ල ෘත්තිය ක්‍රියාමාගයක් නොවේ එකගැන ෘර්තිය ක්‍රියාමාගයක් විදි ද්ගෝෂනයක් කිරීමක්වත්ම කාටත් තුරද්දෝකැයි ලක්නම මේක සමුළුවක් මේකදී කෙරෙන්නේ මේ එකනන්නේ විදුලල් මන්ල ඒක ශේෂත්‍ර ගන්නාවක් එකඒක ශේත්‍ර සහ එකකැන එකක ශ්‍රේීනිව පිරිසිට නොය ැන්නේ හලම සේවකය හිඳම් පහලම සේවකැයට ගත්තොත් හැමෝගම මේ එකක මතිමතාන්තර තින මේ ප්‍රයෝගත කරනය සහ ඉදිරිට වෙන් ්‍යන ක්‍රියාවල ගෙනන මාරක කලින්කිවවාගේ අපි තම දැනුවත් කිරීමක් කෙරල නෑන මේ පාලිමන්තුවට ගෙන් න පනත පිළිබඳව සහ මේ පතිවග කරන ගෙන හරි දැනුවත්කිරීම තාම්වෙලාන අපිට මාධ්‍යෙන් හම හමල න එකක කාරන නමුත් අපි සේවකය විදියට අපිට තාම හ දනුවත් රක් කෙල්ලනෑ අදාළ බලධාරමගෙන් එක නිසා අපි තීරණය කරා අපි එකතු වෙලා අපේ දේවල් සාකච්ඡා කරලා අප මොනාවාද කෙරෙන් ඕන අපි මොනාද බලාපොරොත්තුවෙන්නේ ඒ පිළිබඳව කතිකාතක් හදලා ඒක අදාල පාර්ශෝවෙත පනිිවිඩියක්විදිට යොමු කරන්න. ඒ අවශ්‍ය කාරණනාවතමා මේ විසියක්ෙන්ද අපි මහා සමුලුවක් මගින් කරන්න බලාපොරොත්තුවෙන්නේ. ඒකට අපි විදුලල්මන් ලේ සියලුම සෙවක මහදමහත්වන්ට ආාධනා කරසිට්නා මේකට සහභාගවෙන්න එතකොට මේ කැවිල්ල ෘතිය ක්‍රිය මාර්ගයන් නොවෙන නිසා තමන්ට කැමත්‍රී දකට මේකට සහභාගන්න පුළුවන් එතවට තමන්ගේ පුද්ගෙලික කැමැත් අනුව මේකට සහභාග වෙලා මේකට අවශ්‍ය එකැනම මේ ප්‍රතිව ගත කරණයට අපෙන් කරෙන් නොනේ දායකත්වය සහ ඒ අවශ්‍ය සහයෝග ලබදැ කෙ ඉල්ලා සිට ොමදන පහුගේ ඉදවල ඇමත්තුමා සාකච්්‍යවත්්‍යයෝදය නවාමේ ර සම්ධසා අපි මාධ්‍යවල දුටවා එතුමාගේ प्र්‍රකාශයන් එතකොට එහි දී එතුමා प्र්‍රකාශ කරනව පति होගත करनेේ දී මේක සිටින සේවකයන් ගැන සහවි වර ප්‍රසාද ගැන කපාදුෙන්න්න තුව දිගටම කරගනයනවා කියන පණ විඩේතම අපි දැක්කේ නමුත්्य අප धන්නर කලින්කිවවාගේ පනතට ඇතුළත් වෙලා තිීෙනවාද කියනෙ එක අපි බලාපොරොත්තුවයෙන් සිටිනවා ඒ කියන කාරුණා පනතට ඇතුළත් වෙලා තිෙනන හොඳ දෙයක් හැබැයි පනතක ඇතුළත් කිරීම සහ ඒදේවල් දැනුවත් කිරීම හරි විදිහකට කරෙනඕනේ ගැනමීමක සේවකෑන්ට සියලු දෙනාට පොදුවේ කරන දෙයක් ුණනොත් හොඳ යි කියකිනෙකත අපේ මති. සේලු මනපනත් මේ පාල්මෙන්තුව ඉදිරිපත් කරලා මේ කනුමත කරන්න ඉස්සෙල්ල ඒකට අදල් පාර්ශවයන්ගේ මේ කැමැත්ත විමසනවා ඒගැනීම අදහස් වමසී මසිදු කරන සාමාන්‍ය මේ දෑවමේ ඇතිකු ගත කරන පනත සම්බන්ධව මෙම අදහස් වමසී මක්සිදු කරලා තියෙනවද ඒ සම්බඳධව සෑහිම් පටපත්වයන්න පුළුවන්. ඕ ඒගන්ද අපි රටද කාලෝල කතාහර ලක්කච්ච පනත් කීපයක් තිනවා ගැන්නීම තිතස් පනත ගේ ප තවත් ටකල් ොත් ප ගන කතාාව වන ඒ එකද හජන අදහස්වීමමසීමක් කරලති නවා. එතුොරද මේක මහජන අදහස්වීම සන්ඩ පුළුවන් ආයතනයකුත්තියනවා මේ මහජන පෝක තා කොමිෂන් සබභාවකුත්තියනම මේ විදුනල් මන්ඩට සම්බන්ධලා ඔවුන්ගේ අපි දැක්කන ඔන් කැඳවලා මේ ගැන සාකච්ඡා කරනවා දැකලත්න්න. ඊට පස්සෙ මේ අදාලා පාර්සවන් සමග සාකච්චා කරන්න මේ පනත ගැන සාකච්චා කරන්න තමහ කලින්කි වගේ අපිට තාම මෙෙම අරාධනක් ලැබිලනෑ සාකච්ඡා කපයක් තිබලා තියෙනවා නමුත්ඒ සාකච්ඡාවලදී මේකේ හරය සහම මේක කෙරෙන්න්න මොකක්ද කියනක ගැන කතා කරාට අර ගැඹුරින් මේක ගැන කතා කරන්න අවස්ථාවක් සහ අදහස්වමසීමත් තාම කෙරල මදි කියනෙක තමා අපේද. අපක්ෂපාති වාර්තා කරණය.